පනාගුඩ යුද හමුදා කඳවුරේ පිටිපන මුරකොටියේ සෙබලකු සතුව තිබූ T-50 ගිනිඅවිය සහ ජීවුන්ට 120ක් සොරාගත් බවට සැකපිට යුද හමුදා සරෙන්වරයෙකු සහ හිටපු සෙබලකු හොමගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ටාසයෙන් නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලම්පිටිය පොලිස් වසමේ නිවාස දෙකක් බිඳ ලැප්ටොප් පරිගණක ගෑස් සිලින්ඩර් ඇතුළු රුපියල් ලක්ෂ 10කට අධික වටිනා භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ටාසයෙන් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. එක් සැකකරුවෙකු සොරකම් කරන ලද ගෑස් සිලින්ඩර් දෙකක් රැගෙන යන අයුරු අසල තිබූ CCTV කැමරාවකද මෙලෙස සටහන්ව තිබුණා. දුෂ්කරතා රැසක් මැදියේ සිදු කළ සිය වගාවන්ට නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි වවුනියාව වැලිඔය ප්‍රදේශයේ සොයාබෝංචි ගොවීන් පවසනවා. ගහස් වැසෙන්නේ වගා කරන්නේ වර්ෂාව අඩුකමක් තිබුණා. ඉතින් වතුර ගහගන්න විදියකුත් නැහැ. ඩීසල් ප්‍රශ්නේ දෙවලුත් එක්ක ගැටලුව තමයි. දැන් අපිට ඒකනේ තියෙන අස්වැන්නවත් විකුණ ගන්න විදියක් නැහැ. ඒකනේ සාධාරණ මිලක් නැහැ. ඇහැලියගොඩ ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ බලපෑ දැඩි සුළං තත්වයක් හේතුවෙන් ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ තිබූ අඹ ගසක් එහි දූෂණ මර්ධන එකක ගොඩනැගිල්ලට කඩා වැටි ඊට දැඩි හානි සිදුව තිබුණා. බදුල නගරයේ පිහිටි ඓතිහාසික තානායමක් වසර 8කට අධික කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා ඇත්තේ මෙලෙසින්. මෙම තානායම බදුල මහනගර සභාවට පවරා දෙනමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණත් නාගරික සංවර්ධන අධිකාරිය ඊට අදාළ පියවර නොගැනීම හේතුවෙන් තානායම මෙම තත්ත්වයට පත්වී ඇති බවයි බදුල මහනගර සභාවේ නගරාධිපති පවසන්නේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දියත් කළ මගී බස් රථවල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන් කිරීමේ නවතම සේවාව වූ SLTB.eseat.lk වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊයේ සිදු කෙරුණා. මෙම සේවාව ඔස්සේ මගීන්ට වඩා පහසුවෙන් මගී ආසන වෙන් කිරීමේ කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව හිමිවනවා. හොමගම සෙන්ට්‍රල් සිංහ WP විරසිංහ මහතාගේ ධන පරිත්‍යාගයෙන් පනාගුඩ බටහිර රොමියල් මාවතේ අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් තනා දී තිබෙනවා. රුපියල් ලක්ෂ 46ක් වැය කරමින් ඉදිකළ නව නිවස එම පවුල වෙත පසුගිය දා බහර දුන්නේ කොළඹ දිස්ත්‍රික් සිංහාධිපති රොඩ්‍රිගෝ ගම්ලත් මහතාගේ සහ WP විරසිංහ මහත්මාගේ සහභාගීත්වයෙන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.